හදිස්සියේම අගමැතිතුමාද පාර්ලිමේන්තුවේ නැකිටලා ප්‍රකාශයක් කළා. ඇත්තටම මේක පුදුම ප්‍රකාශයක්. අගමැතිතුමා පටන් ගත්තේ පාර්ලිමේන්තුවේ උත්තරීතභාවය ගැන සාකච්ඡා කරලා. එතුමා පාර්ලිමේන්තුවේ තියෙන විවස්ථාවේ තියෙන කෑලි ටිකක් වැරදි ලෙස ප්‍රකාශ කරලා වැරදි අර්ථ නිරූපණයක් කරලා එතුමා හැදුවේ මේ පාර්ලිමේන්තුවත් රටත් නොමග යවන්න. පාර්ලිමේන්තුවේ උත්තරීත භාවය ගැන සඳහන් වෙනවා විශේෂයෙන්ම 126 වෙනි පරිච්ඡේදයේ මූලික ඓතිහාසිකම් පිළිබඳ අධිකරණ බලය හා ඒ බලය ක්‍රියාත්මක කිරීම කියලා. ඒක පැහැදිලිව සඳහන් කරනවා 126.1.3 වන පරිච්ඡේදයෙන් හෝ 4 පරිච්ඡේදයෙන් හෝ ප්‍රකාශයට කොට පිළිගන්නා ලද යම් මූලික ඓතිහාසිකමක් නැතහොත් භාෂා ඓතිහාසිකමක් යම් විධායකයක් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකිරීමට අත්‍යාසන්නව පැවතීම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රකාශයක් විභාග කොට තීරණය කිරීමේ තනිහා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේය. මම නැවතත් කියනවා, විභාග කොට තීරණය කිරීමේ තනිහා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේය. මම දන්නේ මොනවද මේ අගමැතිතුමා ගිහිල්ලා පටලෝ ගත්තේ කියලා. මොනව පටලෝ ගත්තද මම දන්නේ නැහැ. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බලය බෙදා තිබෙනවා. බෙදා තිබෙන්නේ විධායකයයි විවස්ථාදායකයයි ශ්‍රේෂ්ඨාධිකරණය හරහා. විවස්ථාවේ සම්පූර්ණයෙන්ම සඳහන් වෙනවා ඒ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ බලය පාර්ලිමේන්තු හරහා ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු හරහා ක්‍රියාත්මක වෙන්නේ මේ අධිකරණය හරහා කියන එක පැහැදිලිව සඳහන් වෙනවා. ඒක සඳහන් වෙන්නේ 41 ඈ කොටසේ ඒක සඳහන් වෙනවා. ඒක 126 සඳහන් වුණා. ඊට පස්සේ මෙතන සඳහන් වෙනවා නිලධාරීන් පත්කර කිරීමේදී, හරිද, සභාව මේක ප්‍රකාශ කරන්න ඕනේ කියලා විවස්ථාදායක සභාව හරහා මේ පත්වීම් එන්න ඕනේ කියන එක. ඉතින් මෙතන තියෙනවා බල තුලනයක් තියෙනවා. හරිද, මේ බල තුලනය හරහා තමයි මේක කරන්න ඕනේ. ඉතින් විධායකයෙක් කරන දේවල් විවස්ථාදායකයේ නීතිය හැදුවා, විධායකයෙක් ක්‍රියාත්මක කරනවා, ඒ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ හරහා තමයි බල තුලනය වෙන්නේ. ඒ වගේම විවස්ථාදායක සභාවකුත් දාලා තිනවා විධායකයෙක්ට පුළුවන් පත්වීම් වලට ආපුවම නාම යෝජනා කරන්න. නමුත් විවස්ථාදායක සභාව ඒක අනුමත කළ යුතුමයි. අනුමත කළේ නැත්නම් ඒක කරන්න බෑ. ඒක ඒ ක්‍රමයට තමයි මේ සංවරණ හා බල තුලනය සිදු වෙන්නේ. ඉතින් දැන් මෙතන කතා කරන්නේ පොලිස්පති පත් කිරීම පිළිබඳවයි. පොලිස්පති පත් කරනකොට විවස්ථාදායක සභාවේ මේ ජනාධිපතිතුමා එවපු නාම යෝජනාව දේශබන්දු තෙන්නකෝන්ට දෙන්නෙක් පමණයි ඡන්දය ප්‍රකාශ කළේ, කැමැත්ත ප්‍රකාශ කරලා. දෙන්නෙක් විරුද්ධව ප්‍රකාශ කළා. අනික් අය ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. නමුත් මෙතන වුණ වරද ඇවිල්ලා කථානායකතුමා තමයි කළේ ලොකුම වරද. කථානායකතුමා ලියුමනක් ලියනවා ජනාධිපතිතුමාට මෙහෙම අද වුණ සිද්ධිය පිළිබඳව. ඊට පස්සේ එතුමා කියනවා ඒ කියපු විදියට ප්‍රකාශ වෙන්නේ හරියටම වැඩි ඡන්ද ගාණක් තිබුණා කියලා. මොකද දෙකක් තිබුණා නම් යාට දෙන්නෙක් ඡන්දය දැම්මේ නැත්තම් හරියට ඒ දෙකත් ගණන් කරන්න පුළුවන් වගේ, හරියට ඒකට සහයෝගය දෙනා වගේ. ඊට පස්සේ එහෙමනම් යාත් ඒකට සහයෝගය දෙන අදහසින් තමයි ලියුමන ලියලා තියෙන්නේ. එකක් ඇවිල්ලා කථානායකතුමා සම්පූර්ණයෙන්ම විවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද කියනවා, හරිද, පාර්ලිමේන්තු උත්තරීතයි, ඒ නිසා කථානායකතුමාට මේක පිළිබඳව දැන් නියෝගයක් දෙන්න පුළුවන් කියලා. මොකක්ද මේ විහිළුව? හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. යායි වරද කරලා තියෙන්නේ. යාට කියනවා ඊට පස්සේ යම්කිසි තීරණයක් දෙන්න කියලා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා තියෙන නිගමනය ගැන. ශ්‍රේෂ්ඨාධිකරණය මේක ලංකාවේ තියෙන ඉහළම උසාවිය. නඩුකාරයෝ 3 ඒක මතිකව තීරණය දීලා තියෙනවා. මේ පත් කරලා තියෙන
පොලිස්පති අන්තර් වාරණ නියෝගයක් දීලා තිනවා වහාම එයාගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන්න ඕනි කියලා. කියන 25 වෙනිදා ඉඳලා ජූලි 25 ඉඳලා ඒක අත්හිටවන්න ඕනි කියලා තීරණයක් දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තිනවා අපි නොවැම්බර් මාසයේ 11 වෙනිදා ඒක නැවත විභාග කරන්න පුළුවන් කියලා. එතකොට දිනේෂ් ගුණවන්දන අගමැතිතුමා මොනවද මේ කරන්නේ? අගමැතිතුමා මේක ප්‍රශ්න කරලා අහන්නේ, ප්‍රශ්නේ ඇවිල්ලා මේක ශේෂ්ඨාධිකරණය අපි අනුගමනය කරන්න ඕනේ නැහැ කියන එක තමයි එතුමා කියන්නේ. මේක මං හිතන්නේ පොලිසියේ ඉන්න අනිත් නිලධාරීන්ටත් කරන අගෞරවයක් වෙනවා මේ වගේ දේවල් ඇත්තටම ඇවිල්ලා ප්‍රකාශ කරපුවාම. ඒ වගේම මොනවද මේ අගමැතිතුමා කියන්නේ? අගමැතිතුමා කියන්නේ ශේෂ්ඨාධිකරණය ඕනම තීරණයක් දීපු දෙන් ඕන එකක් ගැන අපිට පුළුවන් ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි උත්තරීතයි කියලා ඒක වෙනස් කරන්න අපිට පුළුවන්. මොකක්ද මේ අදහස? එහෙන ශේෂ්ඨාධිකරණයක් ඕනෙත් නැහැ, අධිකරණයක් ඕනෙත් නැහැ. එහෙන පාර්ලිමේන්තුවට ඔක්කොම තීරණය කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ඒක තීරණය කරන්නවත් සුදුසුකම්වත් නැහැ. බලතල විතරක් නෙමෙයි, සුදුසුකම්වත් නැහැ. ඉගෙනීමවත් නැහැ ඒක තීරණය කරන්න. කෙටියෙන්ම කිව්වොත් ඒකයි මම මේක අහන්නේ. ඔය අවුරුදු 30ක් 40ක් 50ක් පාර්ලිමේන්තුවේ හිටපුවාම ওই වගේ දේවල් වෙනවා. ඒගොල්ලන් වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ පැවැත්මට. නීතිය උත්තරීතයි. නීතිය ඒක ආරක්ෂා කරන්න නෙමෙයි. ඉතින් අධිකරණ බලය පැහැදිලිව ව්‍යවස්ථාවේ කියනවා ක්‍රියාත්මක වෙන්නේ, ඒක ක්‍රියාත්මක වෙන්නේ අධිකරණ පද්ධතිය හරහා කියලා පැහැදිලිව සඳහන් කරලා තිනවා. අපිට අද මට පොඩ්ඩක් මතක් වෙනවා මේව දිහා බලනකොට අර ශිරාණි බණ්ඩාරනායක හිටපු ශේෂ්ඨාධිකරණයේ හිටපු නායිකාවට කරපු වැඩේ. එකපාරින්ම පාර්ලිමේන්තුව එක අතට අරගෙන ඉතුමියව ඒ තත්වයෙන් අයින් කරලා දැම්මා. අන්තිමට අවුරුදු ගාණක් ගියාට පස්සේ නැවතත් අපිට පාර්ලිමේන්තුව එකතු වෙලා කරපු දේ වැරදි කියලා පිළි අරගෙන ඉතුමිය ඒ පුටුවට නැවතත් පත් කරන්නට සිදු වුණා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම වැරදි මෙතුමා කරපු එක. මට කල්පනා කරන්නවත් බැහැ ඇයි මේ වගේ දෙයක් කළේ කියලා මෙතුමා. හරිද? ඉතින් මේක ඇවිල්ලා අනිත්‍යානුකූලයි එතුමාගේ ක්‍රියාවලිය. ඉතින් මම කියනවා රාජ්‍ය නිලධාරීන්ට කරුණාකරලා ප්‍රවේශම් වෙන්න. මේක අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, දිනේෂ් ගුණවන්ද අගමැතිතුමා කතා කරලා පස්සේ පිළිතුරු දෙමින් කිව්වේ දෙයක්. මේක රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන්ම කරුණාකරලා ප්‍රවේශම් වෙන්න. අනිත්‍යානුකූල ඔය එන නිගමන අනුගමනය කරන්න එපා. මොකද පස්සේ ඒවවලට වෙන ප්‍රතිඵල තියෙන්න පුළුවන්. මොකක්ද මේ අද අගමැතිතුමාගේ කතාවෙන් කරන්න හදන්නේ? අගමැතිතුමා ගැටුමක් ඇති කරන්න හදනවා රටේ. හරිද? විධායකයයි අධිකරණයයි අතරේ ගැටුමක් හදන වැඩක් මේ කරන්නේ. ගැටුමක් හැදුවොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපිට ඊට පස්සේ හිතන්න පුළුවන් අවුරුදු 5කට මේ ජනාධිපතිව අපි පත් කරගෙන ගියොත් ශේෂ්ඨාධිකරණයෙන් කියන නිගමන අහකට දාලා රට පාලනය කරන තැනට මේක තල්ලු වෙන්න පුළුවන්. එනිසා අපි මේක ගැන සම්පූර්ණයෙන්ම මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අපි කියනවා මේ නීතිය කඩ කරනකොට කවුරුත් මේකට අහු වෙන්න යන්න එපා. ඒ වගේම විපක්ෂය NPP එක ඇතුළුව අපි විපක්ෂේ අපි ඔක්කොම මේකට එකතු වෙලා මේකට අපි මූණ දෙන්න ඕනේ. මේකට එකතු වෙලා මූණ දෙන්න ඕනේ. මොකද මේක ඇවිල්ලා පක්ෂයක් ගැනවත් අපේක්ෂයක් ගැනවත් නෙමෙයි, මේක ඇවිල්ලා ජනතාවගේ ස්වෛරියත්වය කඩ කිරීමේ විශාල ගැටලුවක්, විශාල ප්‍රශ්නයක් නිසා. ඉතින් දිනේෂ් ගුණවර්ධන කියනකොට කථානායකතුමාට ඔබතුමා මේකට තීරණයක් දෙන්න කියලා කොහේ අපි කාට මොනවා කියන්නේද වරද කරපු මිනිහටම කියනවා තීරණයක් දෙන්න කියලා. අර කිව්වා වගේ හොරාගේ අම්මගෙන් පේනහනවා වගේ වැඩක් තමයි.